අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි කොටස පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් මේ පාඩම් පෙළ සාකච්ඡා කරන්නේ. මේ වෙද්දි බොහෝ පාඩම් සාකච්ඡා කරලා තියෙනවා. අපි ශාසන ඉතිහාසයේ පොතේ දේවත්වයෙන් ගිලිහුණු බෞද්ධ දෙවිවරු කියන කොටසයි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. වෛදික දෙවියන්ගේ වැඩ සැලකිල්ල ලැබී ඇත්තේ අග්නිහටය. වෛදික දෙවියන් පිළිබඳ සංකල්පයේදී වැඩිම සැලකිල්ලක් ලැබිලා තියෙන දෙවියන් තමයි අග්නි දෙවියා. මේ අග්නි හැඳින්වීම සඳහා යොදා ඇති බොහෝමයක් නම් බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහාද ඇත. අංගීරස යන්නේ වැන්නේකි. සූර්යයා හැඳින්වීමට යෙදූ ලාංඡනද නම්ද බුදුරදුන් හැඳින්වීමට යොදා ඇත. ආදිච්ච බන්දු යන නම බුදුරදුන්ට යොදා ඇත. නෙළුම් මල උන්වහන්සේ හැඳින්වීමට යොදා ඇති ලාංඡනයකි. මේ අන්දමින් එවක ජන සමාජයේ පැවති යම් යම් විශ්වාසයන් කෙරෙහි බුදු සමය අනුකූලතාවක් දැක්වීම බුදු සමය කෙරෙහි භාරතීය ජනයාගේ සිත් ඇද ගැනීමට හේතුවක් විය. ඉතින් අපි කතා කරන්නට සූදානම් වෙන්නේ දේවත්වෙන් ගිලිහුණු බෞද්ධ දෙවිවරු කියන ඉගැන්වීම. වෛදික දෙවියන් අතර සුවිශේෂිත දෙවියෙක් තමයි අග්නි දෙවියන්, ගිනි දෙවියන්. අග්නි දෙවියන් හැඳින්වීම සඳහා විවිධ නම් යොදා ගන්නවා. ඉතින් මේ යොදා ගන්න නම් වලින් බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහාත් නම් යොදාගෙන තිබෙනවා. අංගිරස කියන්නේ මේ අග්නි දෙවියන් හඳුන්වන්නට යොදා ගන්නා නමක්. බුදුරජාණන් වහන්සේ හැඳින්වීමටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීමටත් මේ අංගිරස කියන නාමය වචනය පාවිච්චි කරනවා. සූර්යයා හැඳින්වීමට යෙදූ ලාංඡනද නම්ද බුදුරදුන් හැඳින්වීමට යොදා ඇත. සූර්ය දෙවියන් සූර්යයා හැඳින්වීමට යොදාගත් ලාංඡන ඊට පස්සේ නම් බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා ඒ කාලේ ಭಾರತೀಯ සමාජයය යොදාගෙන තියෙනවා. ආදිච්ච බන්දු යන නම් බුදුරදුන්ට යොදා ඇත. ආදිච්ච බන්දු කියන නමත් බුදුරජාණන් වහන්සේට යොදාගත්තේ ඒ වගේ නමක්. නෙළුම් මල උන්වහන්සේ හැඳින්වීමට යොදා ඇති ලාංඡනයකි. උන්වහන්සේ හැඳින්වීම සඳහා යොදාගත් ලාංඡනයක් තමයි නෙළුම් මල කියන්නේ. මේ අන්දමින් එවක ජන සමාජයේ පැවති යම් යම් විශ්වාසයන් කෙරෙහි බුදු සමය අනුකූලතාවයක් දැක්වීම බුදු සමය කෙරෙහි ಭಾರತೀಯ ජනයාගේ සිත් ඇද ගැනීමට හේතුවක් විය. මේ වගේ තිබුණු විවිධ විශේෂ ඉගැන්වීම් කෙරෙහි බුදුරජාණන් වහන්සේ අනුකූලතාවයක් මේ නම් සංකේත ආදිය කෙරෙහි බුදුරජාණන් වහන්සේ අනුකූලත්වයක් දැක්වීම නිසාත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ශාසනික කටයුතු ඉතාමත් හොඳින් සමාජගත කරන්නට හේතුවක් වෙලා තියෙනවා. ඒ කාලේ පැවතුණු විවිධ යොදා ගැනීම්, විවිධ සංකේත, විවිධ නම් බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහාත් බුදුරජාණන් වහන්සේ අනුකූලත්වයෙන් කටයුතු කිරීමත් කියන කාරණාව නිසා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන්නට පහසුවක් වෙලා තියෙනවා. මේ හැරුණු විට බොහෝ වෛදික දෙවිවරුන් බුදු සමයේද ඇතුළත් කරගෙන ඇත්තහ. මීට අමතරව බොහෝ වෛදික දෙවිවරුන් බුදු දහම තුළත් ඇතුළත් වෙලා තියෙනවා. බොහෝ වෛදික දෙවිවරු බුදු දහම තුළත් ඇතුළත් වෙලා තියෙනවා. එහිදී එම දෙවිවරුන්ගේ චරිත ලක්ෂණ බෞද්ධ ආචාර විද්‍යාවට අනුව සදාචාරාත්මක කරනු ලැබ ඇත. ඒ වෛදික දෙවියන්ගේ ඉගැන්වීම්, වෛදික දේව ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේගේ දෙවරුන්ගේ චරිත ලක්ෂණ
බෞද්ධ ආචාර විද්‍යාවට අනුව සදාචාරාත්මක කරලා තියෙනවා. බුදුදහම තුල උගන්වන මේ දේවවාදී සංකල්පයේ සුවිශේෂත්වයේ වෙන්නේ මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධ ආචාර විද්‍යානුකූල සදාචාරාත්මක දෙවිවරු පිරිසක් බවට පත් කරලා තියෙනවා. වෛදික දේව සංකල්පයේ ඒ අයුරින්ම ඇතුළත් කරගෙන නැත. ඒ අයුරින්ම බුදුදහමට ඇතුළත් කරගෙන නැහැ. බෞද්ධ ආචාර විද්‍යාත්මක පදනමක් මත සකස් කරලා ඒ අනුව තමයි බුදුදහමට ඇතුළත් කරලා තියෙන්නේ. බෞද්ධ ස්වරූපයෙන් ඉදිරිපත් වී ඇත. වෛදික දේව සංකල්පය තුළ දේව පුරාණය තුළ උගන්වන දේවවාදී ඉගැන්වීම් වලට වඩා විශේෂිත වූ සුවිශේෂිත දේවවාදී ඉගැන්වීමක් තමයි බුදුදහම තුළ උගන්වලා තියෙන්නේ. දේවපුත්ත සංයුත්තය, දේවතා සංයුක්තය වගේ සංයුත්ත නිකාය ඇතැම් කොටස්වල දේවතා සමූහයන් පිළිබඳව දිව්‍ය පුත්‍රයන් පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. බුදු සමයේ සඳහන් වන දෙවියන් වූ කලී මිනිසා මෙන්ම පව්පින් අනුව සැරිසරණ සත්ව කොට්ටාසයකි. පව්පින් අනුව සැරිසරණ සත්ව කොට්ටාසයක් විදිහට තමයි බුදු දහමේ උගන්වන දේවතා සංකල්පයේ ස්වරූපයේ ස්වභාවය බවට පත් වෙන්නේ. බුදු දහමේ ඉගැන්වෙන දේව සංකල්පය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් තමයි පින් පව් අනුව සැරිසරණ සත්ව කොට්ටාසයක් වීම. මිනිස්සු වගේම දෙවියනුත් පින් පව් අනුව සංසාරය තුළ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක ආදී තැන්වල සැරිසරන පිරිසක්. කල ගණනක් සෝම පානය කරන පුලුටුවලට කැමති වෛදික ඉන්ද්‍ර බෞද්ධ මහෝපාසකයෙකු ලෙස බුදු සමය සඳහන් වෙයි. කල ගණනක් සෝම පානය කරන, සෝම පානය කියන්නේ දෙවියන් විසින් සිදු කරනු ලබන විශේෂිත පානයක්. ඉතින් මේ සෝම පානය කල ගණනක් පානය කරන පුලුටුවලට කැමති වෛදික ඉන්ද්‍ර බෞද්ධ මහෝපාසකයෙකු විදිහට, බෞද්ධ උපාසකයෙක් විදිහට, වෛදික ඉන්ද්‍ර දෙවියෝ බෞද්ධ මහෝපාසකයෙකු ලෙස බුදු සමයේ සඳහන් කරලා තියෙනවා. සක්‍ර සැපත ලැබීමට ඔහු විසින් සසර බොහෝ පින්කම් කර ඇති බව බෞද්ධ කතා ඇසුරින් පෙන්වා දෙයි. බෞද්ධ කතාවල සඳහන් වෙන විදිහට මේ වෛදික යුගයේ වෛදික දේව සංකල්පයෙන් ඉන්ද්‍ර කියන දෙවියෝ බෞද්ධ දෙවියෙක් බවට පත් කරලා තියෙනවා. බෞද්ධ දෙවියෙක් බවට පත් වෙලා තියෙනවා. බෞද්ධ කතා සාහිත්‍ය තුළ මේ දෙවියන් සක්‍ර දෙවියන් බවට පත්වීම සඳහා කරපු පින් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. කල ගණනක් සෝම පානය කරනවා මේ ඉන්ද්‍ර කියන දෙවියන්, පුලුටුවලට කැමති දෙවි, වෛදික යුගයේ වෛදික දේව සංකල්පයට අයිති දෙවියෙක් තමයි ඉන්ද්‍ර කියන්නේ. මේ දෙවියන් බෞද්ධ සම්ප්‍රදාය තුලත් මහෝපාසකයෙකු විදිහට සාකච්ඡා කරලා තියෙනවා. සක්‍ර සැපත ලැබීම සඳහා මේ ඉන්ද්‍ර කියන දෙවියා සසර කරන ලද පින් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එහෙත් ශාස්ත්‍රූවරයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ මේ සියල්ලටම ඉහලින් සිටිති. මේ අය පිළිබඳව ප්‍රශංසා කිරීමක් බුදුරජාණන් වහන්සේ ඒ අය කරපු පින් පිළිබඳව සඳහන් කළත් බුදුරජාණන් වහන්සේට වඩා ඉහලින් සිටින දේවතා කොට්ටාසයක් නැති බව බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල සඳහන් කරනවා. සත්තා දේව මනුස්සානං දෙවියන්ට සහ මිනිසුන් කියන සියලු දෙනාටම ශාස්ත්‍රූවරයා, එකම ශාස්ත්‍රූවරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි, දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මාරයෙකු හෝ කිසිම කෙනෙක් අවබෝධ නොකරගත් ධර්මයක්, දර්ශනයක් උන්වහන්සේ පහළ කරගත්ත බව, කිසිම කෙනෙක් උන්වහන්සේගේ ඒ උතුම් වූ සම්බුද්ධත්වය පරාජයට පත් කරන්නට කෙනෙක් නැති බව දේශනා කළා තියෙනවා. දෙවියන් පිළිබඳ ආකල්පයක් දැක්වීමේදී බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව පින් පව්වන් අනුව සසර සැරිසරන සත්ව කොට්ටාසයක් පිළිබඳව බුදු සමය සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව තොරතුරු සංයුත්ත නිකාය දේවපුත්ත සංයුත්තය
එවගේම දේවතා සංයුක්තය වගේ සූත්‍රපිටකේ විස්තරවලත් බෞද්ධ සාහිත්‍යයේ තොරතුරුවලත් සඳහන් වෙනවා. කෙසේ නමුත් දෙවියන්ට සහ මිනිසුන් කියන මේ දෙපිරිසටම ශාස්ත්‍රවරයා ගුරුවරයාණන් වහන්සේ බවට පත්වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ධර්මයේ දේශනා කරන ලෙස බුදුරදුන්ට ආරාධනය කළ මහා බ්‍රහ්මයා බෞද්ධයෙකු වූ අයුරු බුදු සමයෙහි සඳහන් වේ. ධර්මයේ දේශනා කරන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ සහම්පති කියන මහා බ්‍රහ්මයා විසින්. මේ සහම්පති කියන මහා බ්‍රහ්මයා බෞද්ධයෙකු වෙච්ච ආකාරය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ බුදුදහම තුල සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. මේ අන්දමින් සමකාලීන ඉන්දියාවේ පැවති දේව විශ්වාසයේ බ්‍රහ්ම ඇදහිම නව මුහුණුවරකින් බුදු සමයට ඇතුළත් කර ගැනීමද බුදු සමයේ ව්‍යාප්තියට ප්‍රබල හේතුවක් විය. ඒ කාලේ තිබුණු සුවිශේෂිත ඉගැන්වීමක් තමයි දේව සංකල්පය සහ බ්‍රහ්ම සංකල්පය. දේව සංකල්පය සහ බ්‍රහ්ම සංකල්පයට නව අර්ථ කතනයක්, නව අදහසක්, සංකල්පීය වෙනසක් ඇති කිරීමත් එක්ක බුදුදහම ව්‍යාප්ත කිරීම පහසුවක් බවට පත් වුණා. බ්‍රාහ්මණික ඉගැන්වීම දේව සංකල්පය පිළිබඳව නිවැරදි කිරීම කරමින් ඒ දේවතා කොට්ටාසවල හිටපු අයත් සත්පුරුෂකම් පින් අනුව යහපත් දිව්‍ය තලවල උපත ලබන ආකාරය, සක්‍ර ආදී සම්පත් ලබන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම තුළින් දේවවාදී සංකල්ප, බ්‍රහ්ම සංකල්ප මේවා හදාරමින් හිටපු, ඒ පිළිබඳව දැනුමකින් හිටපු අයට නිවැරදි දැනුමක් ඒ පිළිබඳව ලබා දීලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවැරදි වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව පිළිබඳව නිවැරදි වැටහීමක් අවබෝධයක් මේ කණ්ඩායම් වලටත් ලබා දෙනවා. බුදුරජාණන් දේවත්වයෙන් ගිලිහුණු බෞද්ධ දෙවරු දේවත්වයෙන් ගිලිහෙට් දේව කියන සංකල්පයෙන් දේවතා කියන වෛදික තත්ත්වයෙන් ගිලිහිලා බෞද්ධ උපාසකවරු බවට පත්වෙනවා. මේ පාඩමේ මේ කරන විස්තරයට අනුව ඒ වගේ දේවතා කොට්ටාස විශේෂයන් ගැන අපි සඳහන් කරද්දී විශේෂයෙන්ම බුදුදහම තුළ මේ දේව සංකල්පය එකතු කරගෙන තියෙන්නේ බුදුදහමට බෞද්ධ ආචාර විද්‍යාවට අනුව සදාචාරාත්මක වූ ක්‍රමවේදයක් ඔස්සේ. ඒ වගේම පින් පව් අනුව සැරිසරන සත්ව විශේෂයක් විදිහටයි දේවතා කියන මේ සත්ව විශේෂය පිළිබඳව බුදු සමයේ සාකච්ඡා කරලා තියෙන්නේ. වෛදික යුගයේ කතා කරන ඉන්ද්‍ර කියන දෙවියන් බෞද්ධ මහෝපාසික උපාසක තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් විදිහටත් සසර සක්‍ර සැපත සක්‍ර භාවයේ ලබා ගැනීම සඳහා කරන ලද පින් පිළිබඳවත් සඳහන් කරනවා. ශාස්ත්‍රවරයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ පරාජයට පත් කරන්නට කිසිම දේවතා කොට්ටාසයකට බැරි බව සත්තා දේව මනුස්සානං කියන උතුම් වූ ලෞතුරා බුදුගුණයෙන් ප්‍රකාශ වෙනවා. ධර්මයේ දේශනා කරන ලෙස බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් ආරාධනා කරපු මහා බ්‍රහ්ම සහම්පති මහා බ්‍රහ්මයාත් බෞද්ධ උපාසකයෙකු බෞද්ධයෙකු බව බුදුදහමේ උගන්වනවා. සමකාලීන ඉන්දියාවේ පැවතුණු ඒ විදිහේ දේව බ්‍රහ්ම විශ්වාස පිළිබඳව යහපත් නිවැරදි සංකල්පයක් ගොඩනැගීම හරහා බුදුරජාණන් වහන්සේට තමන්ගේ නිර්වාණය අරමුණු කරගත්ත දර්ශනය, බෞද්ධ දර්ශනය බුදුදහම ව්‍යාප්ත කිරීමට පහසුවක් වුණා. එහෙනම් බුදුදහම ව්‍යාප්ත කිරීමෙහිලා දේවවාදී සංකල්පය තුළ බුදුරජාණන් වහන්සේ විසින් ගොඩනගන ලද තත්ත්වය ඉතාමත් වැදගත් විය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට බුදුදහමේ ඉගැන්වෙන ලෙස දේවවාදී සංකල්පය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න, විස්තරයක් කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. කෙටි ප්‍රශ්නවලටත් මේ කොටස් වලින් අරගෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ නිසා ඒ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මේ පාඩම් වලට
ඇහුම්කන් දෙන්නට කියල ඔබට සිහිපත් කරන ගමන් දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවේ ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ 16 වෙනි පාඩමින් සමුගන්නවා. ඔබට පුළුවන් අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා අපි අප්ලෝඩ් කරන වීඩියෝ පාඩම් පිළිබඳ තොරතුරු ඔබේ දුරකථනයටම ලබා ගන්න. එසේ නම් ඊළඟ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.